ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර HM වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මේ රට අර්බුදකාරී මොහොතක් ඇති වෙච්ච වෙලාවේ අපේ රට රැකගන්න දැවැන්ත දායකත්වය ලබා දුන් රට විරුවන්ගේ ආදරණීය දුවා දරුවනි. माँ विशेष मदक कराने कहमती ऐ रातो विरवान किला ओबे अम्मा डथा तड़ा बिहांदुर नान मिटाऊरु देह का डिस्सरला अपिट पासल टे आंड बाइसिकल इट तेल्टी का गहांड पेट्रोल टी का ने मैं आपे नीलदारी महात्मा इट खार्या आल टेंड वाहन इट डीजल गाना डीजल टी का ने एवगेम देमवपियंट राजकारियट अंड ए तिबुण अपहसुतावे අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි අම්පාර දිස්ත්‍රික්කය සේනානායක සමුද්‍රය ආශ්‍රිතව විශාල කුඹුරු ප්‍රමාණයක් හදලා මේ රටේ බද සපේන ප්‍රධානතම දිස්ත්‍රික්කය එකක් ඉසාපත් තුමා. මේ කුඹරට බහින්න ट्रैक्टरेट डीजल टीका कुमर हागन ट्रैक्टर टीका डीजल नतुआ ट्रैक्टरेट दुख पिंदा यासन वैडी करेगांडे फोर टीका नतुआ वालनासक टीका कुमिनासक टीका नतुआ तमुनासर दुख पिंदा कारे तमुनासर के देवापियां दुख पिंदा कारे मट महुतकट सीपात पिनो उबटा कैमटी का हदागन विशेष के मनागर के जनता वट गैस टीका नैतु दुखिंद आकार्य तमुनासल मत कहती विदुलिया उदेट पै हाथाई रेट पै हाथाई दवसे पै विसी हतर पै दाहतर विदुलिया कप्पादु करा विदुलिया झन्ने करंट दैवी तेलटिकने ताप विदुल बलागार क्रियात्मक करंट विद्याकने बट मत कहती एक काले टीवी के रेट प्रधान प्रवृत्ति आती है ඔබට මතකද මම මතක් කරලා දෙනවා. ඩීසල් නෙමෙයි ඇවිල්ලා පෙට්‍රල් නෙමෙයි ඇවිල්ලා මූදේ පාවේ ඉන්නව නැව පෙන්නනවා. අදට දින 14යි. නැත්නම් අදට දින 15යි. අදට දින 16යි කියලා ප්‍රවෘත්ති වල ප්‍රධාන ප්‍රවෘත්ති එක. ආපු තෙල් නව ගොඩබිමට බා ගන්න අපිට ඩොලර් ටික නැහැ. ඒ ඩොලර් ටික නැතුණාම එදා वर्तमान जनाधिपतिम आगमति दूरे बारगन्नकोट तिबुणे डॉलर संचिते डॉलर मिलियन 20යි මේ වෙලාවේ එතුමන පමණක් නේ අනිත් සෙසු දේශපාලන නායකයන්ට ගිහිලා අපි ආරාධනා කරා. එක සාක්ෂියක් මම වර්තමාන විපක්ෂ නායකතුමාගේ පාර්ලිමේන්තුවේ 3 වෙනි තත්ත්වයේ දෙන විපක්ෂ නායක කාර්යාලයට ගිහිලා අපි ආරාධනා කරා ඔබතුමා බාර ගන්න. අද අගමැති කෙනෙක් නැහැ. මේ රට බාර ගන්න කියලා තුන් සැරයක් මම ගියා අපේ කණ්ඩායමකට එක්ක. කතා කරනවා දෙවනි දවසෙත් කතා කරනවා තුන්වෙනි දවසෙත් කතා කරනවා. මොකද කිව්වේ? මේ මරාලේ මේ වෙලාවේ මං කර ගැහුවොත් මට තව අවුරුදු 2කට පස්සේ ජනාධිපති වෙලා අවුරුදු 5ක් ඉන්න දෙන අවස්ථාවක් නැති වෙනවා. මම තමුන්නාන්සලා දැනගන්න ඕනේ. ඊට පස්සේ එතුමා බාර ගන්න බෑ කිව්වා අපේ කණ්ඩායමක් ගියා. ජාතික ජනබලවේගයේ නායකතුමා හම්බෙන්න. එතුමා මොකද්ද කිව්වේ? අනුර කුමාර දිසානායක මහත්තයා හම්බෙන්න ගියා. මොකද්ද කිව්වේ? මහින්ද විතරක් නේ ගෝඨටත් අයින් වෙන්න කිව්වා. එහෙමයි කිව්වේ. මහින්ද නේ ගෝඨටත් අයින් වෙන්න කිව්වා. එහෙම වුණා නම් මේ රටට සංක්‍රාන්ති කාලයක්. රටේ අගමැති කෙනෙක් ජනාධිපති වෙනෙක් නැතුව පාලකෙක් නැතුව යුගයක් වෙනවා. එතුමා හැම කීයක හිටිය ඒ බාරගත්තෙත් නැහැ. අවසානයේ අපි වර්තමාන ජනාධිපතිතුමාට ගිහිල්ලා කතා කරාම එතුමා hina වෙයි කියන මම මේ one and only මං විතරයි. අපේ පක්ෂ മന്ത്രിවරයෙක් මං විතරයි. මං බාරගත්තා මං කොහෙන්ද කැබිනට් එකක්වත් කරන්නේ? මං කොහෙන්ද අගමැතිවරයෙක්වත් කරන්නේ? ඒ නිසා මට මේක කරන්න බෑ කිව්වා. අපි කිව්වා නෑ. ඔබතුමා මේ වගකීම් බාරගන්න. ඔබතුමා මේ වගකීම් බාර අරගෙන කටයුතු කරන්න. අපි ඔබතුමාගේ හයියට ඉන්නවා කියලා කිව්වා. මේ වෙලෙන් ඔබතුමාගේ තනි පක්ෂය විතරක් හිතන්න එපා. මේ රට ගැන හිතන්න අපේ දේශපාලනය මොකක් වුණත් ඔබතුමාට නායකත්ව දීලා අපි වගකීම් ගන්න ලෑස්ති ගුවා. එතුමා අගමැතිදුරේ බාරගත්තා. එදා රෑ මොකද කරේ? එදා රෑ වීරසිංහ මන්ත්‍රීතුමාගේ මේ අම්පාර ගේගෙන තිබ්බා වගේ එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ගේ ගින තිබ්වා. ටීවී එකේ සජීවීව පෙන්නුවා. අපි දැක්ක channel එකේ සජීවීව පෙන්නුවා. वर्तमान जनाधिपतिमा गेगिन तीना पेन्नुवा सजीवीव एतुमा බය කරන්න හැදුවා බාර ගන්න එපා කියලා මන් දන්නේ කවුරු කරාද කියලා තමුන්නාන්සෙල ඕන විදියක හිතා ගන්න. හැබැයි ගේ කියලා ගිනි තියලා එතුමා නවත්තන්න හැදුවම එතුමා තවත් ධෛර්යමත් වුණා. අපි කවුරු බලවේගාවත් මම මේ රට ගොඩ දාගෙනවා කියලා අදිෂ්ඨාන පූර්වකව එතුමා කටයුතු කරා. එතුමා ජනාධිපති ධූරයටපත් වුණාට පස්සේ මනුෂ්‍ය නායකකාර මෙතුමාට අමාත්‍යංශය දීලා මොකද්ද කිව්වේ? मनुष्य मेराटे अपने तेलटी के सल्ली ने विदेश रखियांसे शक्ति मत करला या के सल्ली टिका गेन मैं अपने तेलटी का गैस टिका तेल गिरबीटी टिका पोहर टिका इंधन टिका गेन वहाँ शक्ति दें क्यों तुम्हें वाक्य बारगत्ता डॉलर मिलियन विस्स तम तिबुने क्रमक्रमेण सल्ली गेन कथा करना कोट समहार क्यों सल्ली वन डॉलर डॉलर वन डॉलर रेवन डेपा ये लकी हुए मुकादे तावड़ोट रहा डे पीड़े ने डे पत्ते ला मेरा डे विनाश वे ना उदा की ना गंडा है मक मुकाद का मैं ये तेरुंगा रगे ने समारु कथा करने कोट इधर बार के ने करता वे करके ने आना कोट राज्य में तो एक बात करने कोट तो हमारे में आमात्यं से ये लकी हुए जगत मनुष्य අද වෙනකොට මම සන්තෝෂයෙන් කියන දිසාපතිතුමා මේ මාසේ අන්තිම වෙනකොට ඩොලර් බිලියන 12ක් ඩොලර් මිලියන 12000ක් දක්වා අද ඩොලර් ගේන්න අපිට හැකියාව ලැබුණා මේ ශේෂ්ත්‍රයෙන් විතරක්. තේ රබර් වලින් පොල් වලින් නෙවෙයි මේ විදේශගත වූ ඒ ශ්‍රමිකයන් අපිට එවන මුදලින් විදේශුනේ අපිට ගේන්න ලැබුණා. ඒ ප්‍රතිඵලය මොනවාද? අම්පාර ලැබුණ ප්‍රතිඵලය මොනවාද? අම්පාරද කුඹුරු ටික වගා කරනවා. අද තමුන්නාන්සලගේ වී අස්වන්න ගන්න අර භූතයද අර හලර් එකද මොනවාද ඒව වැඩ කරනවා. ටැක් හාන්න ට්‍රැක්ටරේ තියෙනවා. සුනාමිය වැඩ කරනවා. සුනාමි වැඩ කරනවා. අර ගොයන් පාගන මැෂින් ටික දිසාපත්තුමා වැඩ කරනවා. අද ගෑස් පොලිමක් නැහැ. අද කිසිම තැනක මම දැක්කේ නැහැ තෙල් පොලිමක් තියෙන මම කිසිම දැක්කේ නැහැ. දැන් සමහරව කියනවා රට තාම බංකොලො. ඇත්ත. අපිට මතකයි අවුරුදු 2කට ඉස්සෙල්ලා අවුරුද්ද කෑව හැටි. මේ අවුරුද්ද වෙනකොට කොයි තරම් රෙදි කඩවල පොලින් තිබුණාද? අපිට මතකයි අවුරුදු 2කට ඉස්සෙල්ලා 2022 අවුරුද්දේ අපිට තෙල් ටික විතරයි රෙදි ටික ගන්න දෙයක් නැහැ. අපිට පොහොර ටික ගත්තේ නැහැ. අපිට අපි ඊළඟට බලන්න මේ අවුරුද්දේ වෙසක් එක් කොහොමද තිබුණේ කියන එක. මේ අවුරුද්දේ වෙසක් එක් කොහමද? මේ අවුරුද්දේ හජ්ජ උත්සවය කොහමද? ඊයේ මම රෑ ඉඳලා ගරු ඇමතුමා කොළඹ ඉඳලා එනකොට හැමතැනම දාන්සල් කොඩිය දාලා නවත්තනවා තේකක් බොනවා අපි යනවා. බලන්නකො පන්සල් ළඟ අද විශාල වාහන පොලිමක්. මං ගත්ත එනකොට හැම තැනම එනකොට පන්සලක් ගාවින් එනවා විශාල වාහන තොගයක් පන්සල් ඇවිල්ලා. මේ අවුරුදු දෙකක වෙනස මේ වෙනස කරන්න වගකීම වර්තමාන ජනාධිපතිතුමා අරගෙන ඒ ජවය දීලා අපිව දිරිමත් කළා. කඩතු කරේ නැත්නම් අපිට විශාල මීට වඩා බරපතල තත්වයකට පත් වෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. මම දැක්කා සමහර තැන්වල ඉස්කෝලේකට එක ස්මාර්ට් බෝඩ් එකක් දුන්නම දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියක ස්මාර්ට් බෝඩ් එකක් තියලා. මේ හැමදාම දැන් 200 ගණන්. අපි අද අම්පාරට විතරක් දිසාපතිතුමාගේ නිර්දේශය අනුව අද අම්පාරට විතරක් අපි ස්මාර්ට් බෝඩ් 20කට වැඩි සංඛ්‍යාවක් අද මේ දරුවන්ගේ දැනුම ලබා දෙන්න අපි ලබා දෙනවා. මේක ස්මාර්ට් බෝඩ් එකක් කියන්නේ කිව්වම මොකද්ද වෙන්නේ? ස්මාර්ට් බෝඩ් එකක් කියන්නේ අපි හඳුන්වන්නේ පාසලක්. මේක විශ්වවිද්‍යාලයක්. මේ ස්මාර්ට් බෝඩ් එකේ වෙනස මොකද්ද? මේක Android තාක්ෂණය, Windows තාක්ෂණය, UPS එක, ස්ටෑන්ඩ් එක වෙනම කාමරයක් ඕනේ නැහැ. ස්ටෑන්ඩ් එකත් එක ඕනම පන්ති කාමරයකට අරන් ගිහිල්ලා අපිට ඒක ගිහිල්ලා දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. ගුරුවරයෙක් නැහැ කියලා ඒකට අපිට පාඩු වෙන්නේ ඕනෑම විද්‍යාලයක ඒ ඒ සම්පූර්ණ දාපු අධ්‍යාපන ලබා දෙන්න අපිට කටයුතු කරන්න හැකියාව ලැබිලා දෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් මම මතක් කරේ මට මේ වෙලාවේ මතක් වුණා මම පාසල් ගිය කාලේ මං හිටියේ බෝඩිමක. ඒ බෝඩිම හොස්ටල් වල හිටියේ හොස්ටල් තිබුණා 10ක් විතර. ඩෝම්ස් 10ක් විතර තිබුණා. ඒ 10 අපි ඉන්නකොට අපිත් එක්ක හිටියා ගම්පොළ පැත්තේ මල්වානේ. ගල්පොළ හම්සා දැන් ව්‍යාපාරේ කටයුතු කරනවා. මල්වානේ මවාහිත් එයා බාලදක්ෂ කොමසාරිස්වරයෙක් කෙනෙක් මේ වෙනකොට ගිහිල්ලා තින්නවා මේ මැලේසියාවට. මැලේසියාවේ වැඩසටහනට ඒ මුස්ලිම් අපේ සහෝදරෝ අපි එකට ගරාත්තා. එයාලා හජ්ජි උත්සවයට ඉවරලා එනකොට අපිට ගේන බුරියානි ගේනවා. අපිට වටලප්පන් ගේනවා. අපි ඔක්කොම වැඩ කරලා වාඩි වෙලා සිංහල දෙමළ ද්‍රවිඩ කියලා අපි ඔක්කොම වාඩි වෙලා එකට අපි කෑම එක කනවා. නත්තල් ඉවර වෙනකොට මොරළුවේ පීරිස්ලා සිරිවර්ධනලා අපිට නත්තල් උසි අරන් කේක් අරන් එනවා. අපි ඔක්කොම වාඩි වෙලා කනවා. අපේ යාපනයේ කමල නාදල්ලා විමල නාදල්ලා අපිට හිටියා. එයාලගේ උත්සව ඉවරලා එනකොට අපිට ඉට්ලි අරන් එනවා. ඒ අම්මල එහෙන් හදන්නේ වෙයි. බණ්ඩාරල පැත්තට, අපුදලේ පැත්තට හදන් ඇවිල්ලා ඉට්ලි, උළුඳු වඩි, තෝසේ හදාගෙන පාර්සල් ගාම අපි ඔක්කොම වට වෙලා කන්නේ. අපි දකුණේ මිනිස්සු. අපි ගැඹුල් තියල් එක්ක අර පොල් මැල්ලම අඹරලා, කහට ගලේ අඹරලා අපේ අම්මලා තාත්තා ලොකු බත් පාර්සලයක් හැදුවම අපි ඔක්කොම වාඩි වෙලා දෙමළ සිංහල මුස්ලිම් කියලා අපි එකට වාඩි වෙලා කනවා. ඒ ආభాෂය අපිට එදා මෙදා අතර තිබුණා. ඉතින් අපිට මොකද්ද කියන්නේ? මේ රටේ අකමැත්තෙන් හරි කියන්න ඕන ගරු ඇමැත්තුමා මේ දේශපාලන පක්ෂ ජාතිවලට පක්ෂ හැදුවා. ආගම් වලට පක්ෂ හැදුවා. මේක තමයි එක රටට වෙච්ච විනාශය. ඒ විනාශයේ ප්‍රශ්නේ නිසා 1983 ඉඳලා අවුරුදු 30ක් යුද්ධයක් පැවතුණා. මේ රටේ විශාල සම්පත් ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම 1971 විශාල විනාශයක් වුණා. ට්‍රාන්ස්ෆෝමර් වලට ගිනි තිබ්බා. ගොවිජන සේවා මධ්‍යස්ථානට ගිනි තිබ්බා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිනි තිබ්බා. 88 89 ඊට වඩා වැඩි. අපේ සහෝදරයන් මතක් කරන්න ඕන අපේ ජාතික හැඳුනුම්පත් ලබා දෙන කාර්යාලයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට විශාල යන්ත්‍ර සූත්‍ර ගේන්න උනා. මොකද හැඳුනුම්පත් එකතු කරලා විනාශ කරපු නිසා හැඳුනුම්පත් ලක්ෂ ගණනක් අමුතුවෙන් ගහන්න අපේ රට ධනෙ විනාශ වුණා. විනාශක දළදා මාලිගාවට ඒ වගේම මුස්ලිම් පල්ලියකට මට මතක හැටියට මේ අම්පාරේ හෝ මඩ කලපුවේ යාඥා කරපු හිටපු ඒ අයට LTD අය ප්‍රහාර දුන්නා. මම මේ කතා කරේ මෙහෙම විනාශ කරපු බිරිස ඒ විනාශ කරපු දේපල නැවත ගොඩනගන්න අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට උපය ගන්න සිද්ධ වුණා. ඒ සඳහා විශාල ණය ගන්න සිද්ධ වුණා. සමහර අය කියනවා අවුරුදු 76ක පාලකයෝ විතරයි වක් කියන්න ඕන කියලා. අවුරුදු 76 පාලකයෝ විතරක් නෙවෙයි ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තිබුණා. ඒක ගන්න හදන්න අපි සල්ලි ගත්තා. ට්‍රාන්ස්ෆෝමරේ ගිනි තිබ්බනම් ඒක හදන්න අපි ණයට සල්ලි ගත්තා. මේ සියල්ල එකතු වෙලා තමයි අපි කටයුතු කරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගිනි තිබ්බනම් ඒව හදන්නත් අපි සල්ලි ගත්තා. මේව අමතක කරලා අද මේවා ගැන කතා කරනවා. රට විනාශ වෙච්ච වෙලාවේ බාරගත්තේ නැති පිරිස් අද රට ගොඩනගන්න කතා කරනවා. අපි වර්තමාන ජනාධිපතිතුමා කියනවා මෙන්න මගේ සැලැස්ම කියලා. එතුමා කියනවා මට 2048 යනකොට මම ජීවතුන් අතර නැති වෙයි. මේ සැලැස්මක් තියෙනවා. අනිත් කතා කරන නායකයන් තුල මොකද්ද ක්‍රියාත්මක කරන සැලැස්ම? මොකද්ද වැඩපිළිවෙල? කොහොමද ණය බේරගන්නේ? කොහොමද රට ගොඩනගන්නේ කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ. මම මීට වඩා කාලය ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. තමුන්නාන්සල සියලු දෙනාට මම මේ දිස්ත්‍රික්කයට ආව දිසාපැත්තෝ මම අම්පාරට ආවා. මේ තරුණයෝ වැඩිහිටියෝ බොහෝ පිරිසක් මම හමු වෙලා තියෙනවා. මම කතා කරලා තියෙනවා. මම තමුන්නාන්සලට ආරාධනා කරන්නේ මේ තත්ත්වයට මුහුණ දීලා මේ අවස්ථාවේ කවුරුත් බාර නොගත්ත වෙලාවේ මේ රටේ නායකත්වය බාර අරගෙන අද තමුන්නාන්සලට පොහොර ටික දුන්නේ කවුද කියලා කල්පනා කරන්න. තමුන්නාන්සල කුඹුරු ටික සකස් කරගන්න ඉන්ධන ටික ලැබුණේ කොහොමද කියලා කල්පනා කරන්න. තමුන්නාන්සලට පාසලට යන මෝටර් සයිකලට තෙල් ටික ඩීසල් ටික ගන්න. එහෙම නැත්නම් උයා ගන්න ගෑස් ටික ලැබුණේ කොහොමද? මේක කවුරුත් බාරගත්තේ නැහැ වගේම ඒ බාරගත්ත යුතුයකම කල්පනා කරන්න කියලා ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ගයක් කියන්නේ ජීවිත කාලය